දෙදස් එක ඒලෙවල් විසි අටවැනි ගාන කාබන් 14 දිනේම ආධාරයෙන් පොසිලයක වයස අවුරුදු 72000ක් බව සොයා ගන්නා ලදී. පොසිලයේ වයස අවුරුදු 72000 කියලා හොයාගත්තලු. කාබන් 14 අර්ධායු කාලය අවුරුදු 6000ක් නම් පොසිලයේ අඩංගු කාබන් 14 ප්‍රමාණය බෙදීම ජීවත්වන පටකයන්ගේ පවතින කාබන් 14 ප්‍රමාණය. මේ අහගන්න. අපි දන්නවා දැන් පොසිලයේ වයස හොයාගෙන තියෙන්නේ අවුරුදු 72000යි. ඒ කියන්නේ ගත වෙච්ච කාලය අවුරුදු 72000යි අර්ධායු කාලය 6000යි. එහෙනම් ගත වෙච්ච අර්ධායු කාල ගාන ගත වෙච්ච අර්ධායු කාල ගාන මේක. හරි 12යි. අර්ධායු කාල 12ක් ගත වෙලා. අර්ධායු කාල 12ක් ගතලා අපෙන් අහනවා පොසිලේ තියෙන කාබන් 14 පරමාණු ගාන බෙදීම ජීවත්වන පටකයන්ගේ පරමාණු ගාන. ඉතින් ජීවත්වන පටකයන්ගේ පරමාණු ගාන තමයි පොසිලේ මුලින් තියුනේ. ඇයි උ ජීවත් වෙද්දී තිබුණේ ඒ ගාන්නේ? වායුගොල්ලේ තියෙන ගානමනේ. තේරෙනවද කියන්නේ? එහෙනම් n සමානයි n0 බෙදීම 2x. අපෙන් අහන්නේ පොසිලේ දැන් තියෙන ගාන බෙදීම පොසිලේ ආරම්භයේ තිබිච්ච ගාන. එහෙම නෙවෙයි අහන්නේ. පොසිලේ ආරම්භයේ තිබිච්ච ගාන කියලා අහන්නේ. අහන්නේ ජීවත්වන පටකයන්ගේ තියෙන ගාන. ජීවත්වන පටකයන්ගේ තියෙන ගාන පොසිලේ ආරම්භයේ තිබිච්ච ගාන තමයි උජීවත් වෙච්චි. හරිනේ? එතකොට සමානයි 1/2 x කියන්නේ 12යි. උත්තරේ මොකද්ද? 1/2 12යි. 4. හා පු චර්ලිසි. ඒක